හෙලෝ හෙලෝ, මේ ඉන්නේ මම. එතකොට මේ ඉන්නේ මගේ වයිෆ් පසින්දි. මෙයාගේ නම් කටේ තියෙන්නේ හැම වෙලාවෙම කොහේ හරි යන් කියන එක. හැබැයි අවුලක් නැහැ. මොකද මාත් ආස හැම වෙලාවෙම කොහේ හරි ඇවිදින්න. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. අපේ channel එකෙන් කලින් ඔයාලත් එක්ක බෙදාගත්තේ අපි one day ගිහිල්ලා හදන videos. මොකද ඒ කාලේ අපේ ගෙවල් දෙකෙන්ම බරබරේ 2 day ගමන් යනවට. ඔන්න ඔය ඇරියස් එකත් කවර කරගන්න දැන් අපි දෙන්න යනවා අපිට හිතුණු දවස් ගානක ට්‍රිප්. ඔය අනාතරේ අපි යන පැත්තේ තියෙන ඔක්කොම තැන්, ඒ කියන්නේ බලන්න තියෙන තැන්, නගින්න තියෙන කඳු ඔක්කොම කවර කරලා තමයි අපි එන්නේ. අන්න ඒ කවර කරන ඔක්කොම තැන් ගැන වීඩියෝ සීරීස් එකකුත් අපි ඔයාලටත් අරගෙනම එනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මාතලේට. මාතලේ අන්තිම දවස් තමයි අද දැන් අපි ඉන්නේ. ඊට කලින් අපි ඔයාලත් එක්ක ගියා සේරැල්ල බලන්න, බමරගිරියැල්ල බලන්න, පිටවල පතන බලන්න. ඒ විතරක් නෙමෙයි මාතලේ ආවම නැවතිලා ඉන්න පුළුවන් සුපිරිම තැනක වීඩියෝකුත් ඔයගොල්ලොත් එක්ක අරගෙන ආවා. හරි, දැන් අපි යන්නේ අපේ අන්තිම බ්ලොග් එක වෙන රිවර්ස්ටර්න් බලන්න. රිවර්ස්ටර්න් කියවම නම් ගොඩක් කට්ටිය දන්නා කොහෙද කියලා. හැබැයි අපි රිවර්ස්ටර්න් ගිහිල්ලා එකපාරට මූණ දෙන්න ඉච්ච අමුතුම අත්දැකීමක් එක්ක දින වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලත් එක්ක අරගෙන ඉන්නේ. මොකද අපි අහු වුණා කුණාටුවක් වගේ හුළඟකට. අපිට පෑ ගාන එක තැනකින් හෙල්ලෙන්නවත් බැරුව තමයි අපි එතන හිටියේ. හරි, එහෙනම් ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා අපේ රිවර්ස්ටර්න් බ්ලොග් එකට. ඔන්න දැන් තමයි අපි රිවර්ස්ටර්න් ගාවට ආවේ. දැන් වෙලාව කියනා නම් උදේ 9:10. ඔයාලට මෙතනින් ඇතුල් වෙද්දිම තියෙනවා පොඩි කඩ ටිකක්. මෙතන තියෙන නූඩ්ල්ස් කඩයක්. සීතල වෙලාවට මෙතන නූඩ්ල්ස් එකක් කන්න ඒක නම් මාරම ආතල්යක් තියෙන්නේ. ඒත් එක්කම අනිත් කඩ ගැන කියනවා නම් ඔයාලට අවශ්‍ය අනිත් දේවල් මෙතනින් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට ඕන මොන හරි කරඳ මුංගු කරාබුනටි වගේ දේවල් ගොඩක් අඩුවට මෙතනින් ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඇතුළට යනවා යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම පයින්. මොකද ඔයාලට වාහනයක් මෙතනින් ඇතුල් කරන්න අවසර දෙන්නේ නැහැ. ඒත් එක්කම ඔයාලට මෙතනින් ඇතුල් වෙන්න නම් රුපියල් 100ක වගේ ටිකට් එකක් ගන්න වෙනවා. ගුඩ් මෝර්නින්. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ රිවර්ස්ටර්න්. ඔය පිටිපස්සෙන් පේන්නේ ඇතුල් වෙන්න තිබ්බ ගේට් එක. එතන ඉඳන් දැන් අපි චුට්ටක් ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ද යන්න දින අපිට පැය එකහමාරක පැය කතර ගමනක්. ඒක යන ගමන් ඉන්නේ දැන්. ඊයේ කොහොම හරි අපි හවස එන්න කියලා හිටියේ. හවස එන්න විදියක් තිබ්බේ නැහැ. මීදුම් බෑව. ඒ වගේම මේ පොඩි වැස්සක් කඩාගෙන ගත්තා. ඒකින්ද අපි අද ඊයේ ගමන කැන්සල් කරලා අද යන්න තා ප්ලෑන් කළේ. දැන් නම් අහස පොඩ්ඩක් ගිය. හැබැයි පොඩ්ඩක් හුළඟ තියෙනවා. බලමු එන ඉස්සරහට ගිහලා. හරි, මම මුලින්ම කියන්නම් මෙතෙන්ට එන විදිය ගැන. රිවර්ස්ටර්න් පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. මාතලේ දිස්ත්‍රික්කේ රත්තොට නගරයට ආසන්නෙන් තමයි රිවර්ස්ටර්න් පිහිටලා තියෙන්නේ. ඔයාලා රිවර්ස්ටර්න් බලන්න එනවා නම් එන්න ලේසිම විදිය තමයි රත්තොට නගරයට ඇවිල්ලා රත්තොටින් පිටවල පතන රිවර්ස්ටර්න් පාරේ එන එක. රත්තොට ඉඳන් කිලෝමීටර් 13ක් 15ක් වගේ දුරක් තමයි ඔයාලට රිවර්ස්ටර්න් වලටම තියෙන්නේ. ඔය පාරේ කිලෝමීටර් 3ක් 4ක් වගේ එනකොට හම්බෙනවා ඔයගොල්ලන්ට බම්බරගිරියැල්ල දියැල්ලට යන වංගුව. අන්න එතනින් ඔයාලට දියැල්ලත් බලාගෙන රිවර්ස්ටර්න් වලට එන්න පුළුවන්. ඔන්න දැන් අපි පැය කාලක් පැය භාගයක් වගේ ඉස්සරහට ඉඳන් ආවා. එතකොට අපි එද්දි තිබ්බ ඉර එළිය, ඒ කියන්නේ වැහිලා සම්පූර්ණ වැහි වලාකුලකින් කාව වෙලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැහැ හරියට. මේ හරිය ටික එළියක් තියෙනවා. මේ හරිය සම්පූර්ණයෙන් අඳුරු වෙලා තියෙන්නේ. හුළඟකුත් තියෙනවා යම්තාක් දුරට. පිහිටන හුළඟත් එක්ක යයි කියලා ගියොත් හොඳයි. මීදුම සහ මේ වැහි වලාකුළ එහෙම නැති වුණොත් අපිට ගිහිල්ලා පෙන්වන්න දෙයක් නැති වෙයි. view එක බලන්න විදිහක් නැති වෙයි අපිටත්. හරි, එන යන් අපි ඉස්සරහට. ඔයාලා රිවර්ස්ටර්න් යන්න හිතන් ඉන්නවා නම් රිවර්ස්ටර්න් යන්න හොඳම කාලේ තමයි ජනවාරි අගෝස්තු අතර කාලේ. මොකද ඒ කාලේ තමයි ටිකක් හරි මීදුමයි වැස්සයි කියන දෙකම අඩුවට තියෙන්නේ. එහෙම නැති වුණොත් ඔයාලට බලන්න වෙන්නේ හතර වටේම තියෙන මීදුම විතරයි. ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන් රිවර්ස්ටර්න් බලන්න යනවා නම් උදේ පාන්දර යන්න.
මොකද හවස දෙක තුන විතර වෙද්දි මේ මං කතා කරපු ජනවාරි අගෝස්තු කාලෙත් මීදුමෙන් සම්පූර්ණ රිවර්ස්ටන් කව වෙනවා. නකල් ස්්‍රක්ෂිතයම කොටසක් වෙන මේ රිවර්ස්ටර්න් මුහුදු මන්ටමීනම් මීටර් 1265ක් විතර උසින් තමයි පිහිටලා තියෙන්නේ. අද අපි රිවර්ස්ටර්න් රිවර්ස්ටර්න් කියලා හැඳින්වුවට ඉස්සර හැඳින්වලා තියෙන්නේ බට අඬුව කන්ද කියලා. මේ බට අඬුව කන්ද එහෙම නැත්නම් රිවර්ස්ටර්න් ගොඩක් ෆේමස් වෙන්න හේතුව උනේ මෙන්න මේ අපි දැන් ඉන්න හරියේ තියෙන හුලං කපොල්ල හින්දා. දැන් අපි පැයක විතර තිස්සේ ඉඳන් මෙතන ඉන්න මේ හුලගඩුව වෙනකම් තාමනම් කිසිම අඩුවක් නැහැ. කොහොම හරි මේක අඩුව වෙනකම් ඉඳලා රිවර්ස්ටර්න් බල්ලම තමයි අද නම් අපි යන්නේ. හරි අපි හිතමු තව චුට්ටකින් මේක අඩුවේ කියලා. ටිකක් අඩු වෙනකම් මෙතන ඉන්නකම් මට මතක් වුණා මෙතන යන තියෙන පොඩි ජනප්‍රවාදයක්. ඉස්සර රවණ රජුරුවන්ගේ දඬු මොනරේ උඩට ගන්න මෙන්න මේ රිවර්ස් ටර්න් වල තියෙන මෙතන හුලං කපොල්ලෙන් එන හුලං බලය ප්‍රයෝගී කරගත්තා කියලා ඉස්සර ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. තියෙන හුලඟත් එක්ක අපි කට කරන් හිටපු මීදුම ටිකක් අඩු වෙලා වටේ ක්ලියර් වෙනවා. ක්ලියර් වුණාම බලා ගන්න පුළුවන් මාර ලස්සන view එකක් තමයි මෙතෙන්ට පේන්නේ. බලන්න කොහොමද ලස්සන කියලා.
මේ වල හංගු හුලඟක්වත් නෑ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රිවර්ස්ටන් ටෙලිකමියුනිකේෂන් ටවර් එක ගාවට. මෙතනින් තියෙන ටවර් එක වෙදින් මෙතනයි මෙතනයි දිහාට අවස් දෙක. මෙතනින් මීදුමින්ද පේන්නේ නැහැ. මං කියනවත් ඇහෙනවත් දන්නේ නැහැ හුලම් පාරත් එක්ක. හරි, එහෙනම් දැන් අපි යන්නේ ආපහු ගෙදර බලා. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ රිවර්ස්ටන් එනවා නම් මෙන්න මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න බලාගෙනම තමයි අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද රිවර්ස්ටන් කියන්නේ ඉතා ඉක්මනින් එකේ හරිම වේගෙන් කාලගුණය වෙනස් වෙන තැන. මේත් පායලා තියෙනවා, මේක පාට වහිනවා, එක පාට මීදුමින් වට වෙනවා, එක පාට මීදුම නැතිලා යනවා. අන්න ඒ වගේ තැනක් තමයි රිවර්ස්ටන් කියන්නේ. හරි, එහෙනම් අපි අදට අපේ වීඩියෝකින් සමු ගන්නවා. ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අපේ වීඩියෝස් වලට කැමති නම් අපිත් එකතු වෙන්න කියලා මේත් එක්කම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. මට කලින් ඔයාලට පෙන්වන්න බැරි වුණා බඹරගිරි ඇල්ලට කොතනින්ද යන්නේ කියලා. මෙන්න මේ තියෙන අතුරු පාරෙන් උඩට මීටර් 100ක් විතර යන්න තියෙන්නේ බඹරගිරි ඇල්ල ගාවට. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.